කොළඹ නගරයේ ටිකක් කාර්යබහුල මොහොතක්. අපි දානට මරදාන ගාමිණී හෝල් හන්දියට. ගාමිණී හෝල් කියලා මෙතෙන්ට කිව්වට දැන් නම් ගාමිණී හෝල් එකක් නැහැ. ඉස්සර තමයි ගාමිණී හෝල් එක තිබ්බේ. නමුත් අදටත් බස් එකේ යන ඕනම කෙනෙක් කියන්නේ ගාමිණී හෝල් බහිනවා කියලා. එතකොට තමයි මේ ස්ථානේ නමත්තන්නේ. ඒ වගේම තමයි ගාමිණී හෝල් ප්‍රසිද්ධයි පරණ පොත්කඩපේලියට. මෙතන පරණ පොත්කඩපේලියක් තිබෙනවා. මේ පරණ පොත්කඩපේලියේ ලෝකයේ පළවෙච්ච බොහොම පැරණි පොත් හොයාගන්න හැකියාව තිබෙනවා. සමහර පරිවර්තන තිබෙනවා, සිංහල පොත් තිබෙනවා, ඉංග්‍රීසි පොත් තිබෙනවා, ඒ වගේම සංගරා තිබෙනවා. මේ ආදී ලබා ගන්න, කියවන්න, මිලදී ගන්න බොහෝ අය මේ ස්ථානයේ. මේ කතාව ඔබ දකින පැත්ත. අපි සූදානම් මේ කතාවේ ඔබ නොදකින පැත්ත ගැන කතා කරන්න. අපි යන සූදානම් මේ පැත්තට. පුංචි කාලයේදී පොත් පාඩම් කරනවා. හැබැයි දැන් නම් අපි පොත් කියවනවා. එහෙම පොත් කියවන්න රස වැටුණාට පස්සේ ඒ පොත් තිබෙන ස්ථාන හොයාගෙන බොහෝ අය පියමන් කරනවා. එහෙම ස්ථානය තමයි මේ මරදාන ගාමිණී හෝල් හන්දියේ තිබෙන මේ පැරණි පොත් කඩ. මේ ස්ථානය පටන් ගන්න තිබෙන්නේ මීට වසර ගණනාවකට ඉස්සෙල්ලා. ඒ තමයි 1975 නොබෙදි ජාතීන්ගේ සමුළුව සඳහා ලංකාවේ මේ කොළඹවට විසිරීලා තිබුණු, අවිධිවත්ම තිබුණු පොත්කඩ සියල්ලක්ම එකතු කරලා කොළඹ නගරය ලස්සන කරන්න ඕන හින්දා මෙන්න මේ ස්ථානයේ ස්ථාපිත කරලා තිබෙනවා. ඒක නිසා තමයි මෙතනට කියන්නේ පැරණි පොත්කඩ පේලියක් තිබෙනවා. මේ ස්ථානට පැමිණෙන ඕනෑම කෙනෙක් මේ පොත් ලබා ගන්නවා, ගෙදර ගිහිල්ලා කියවලා ගෙනත් දෙන්නට හැකියාව තිබෙනවා, මිලදී ගන්නට හැකියාව තිබෙනවා, සමහර අය මේ පොත් පරිවර්තනය කරන්නට හැඟෙන යනවා. පොත් විතරක් නෙමෙයි සංගරාත් තිබෙනවා. මේ සියල්ලක්ම ලබා ගන්නට බොහෝ අය මේ ස්ථානට පැමිණෙනවා. අපි අද දවසේදී කතා කරන්න සූදානම් වන්නේ මේ පැරණි පොත්කඩ පෙළේ ඔබ දකින පැත්ත නෙමෙයි, නොදකින පැත්ත පිළිබඳව. අපි සඳහන් කළ විදිහට නොබෙදි ජාතීන්ගේ සමුළුව පැවැත්වෙන්නේ 1976. ඒ වෙනුවෙන් තමයි මේ පොත් කඩ පෙළ විවිධ තැන්වල තිබුණු කඩ අරගෙන ඇවිල්ලා මෙතන හදන්නේ. මේ තමයි ගාමිණී හෝල් හන්දිය. මෙතෙන්ට ආවොත් එහෙම මේ පරණ පොත් කඩ පෙළට ඔබට ගමන් කරන්න හැකියාව තිබෙනවා. අවිත කියන පිටර අපහම් මහත්මයා, මම කැමති දැනගන්න ඔබ ගාව තියෙන බොහොම පැරණි පොත් අපිට ගොඩක් කියනකො විස්තර ටිකක්. මේක ඇවිල්ලා කොල්ලින්නාද සිල්ලාම ලිව පොත. සිලෝන් නන්දර බෙටිස් ඔක පේෂ. මේක තියෙනවා පොලිටික්ස් ඔක්කොම. මේ 1953 නෑ 1795 1833 දක්වා විස්තර තියෙනවා නේද? මේක ප්‍රකාශයට පත් වෙලා තිබෙන්නේ 1953 නේද? ඔව් 53. මේක කොල්ලින්නාද කියලා හිටපු අධිනීචිත්න ප්‍රසිද්ධ නීචිත් කෙනෙක් print කරපු පොතක්. ඔව්. මේක අපි දැනට value කරලා තියෙනවා 2500ක්. සෑහෙන වටිනාකමක්. ඔව් මේකේ වල්නන් 2 දෙකක් තියෙනවා. එකම 5000කට දෙන්න තමයි බලන්නේ. මේ පොතේ බොහොම මේක අපේ මැතිනිගේ ඔටෝබයෝග්‍රැෆි අපේ ජීවිත කතාවක්. මෙය ලංකාවේ ප්‍රථම අගමැතිලා ඉන්න කාලේ මේ තිබුණා. මෙත නොමැති සමුළු රටවල් ගණනාවක් එක නොමැති සමුළුවක් පැවැත්වුවා රටවල් ගැන ප්‍රසිද්ධ කරා. ඊට එතකොට තමයි අපි ඊට ඉස්සෙල්ලා හිටියේ ඉක්කේෂම ළඟ. හා හා මරදාන ස්ටේෂන් එක. ඉක්කේෂම ළඟ අපේ කඩ එච්චර තිබුණේ නෑ, 3-4යි තිබුණේ. එතනින් අපි මෙහාට ෂිප් කරා. ෂිප් කළා මෙතන අපි එන්න කැමති වුණේ නැහැ. මොකද එතන ජනහීනයක් නැහැ, මිනිස්සුත් නැහැ. මාළු පෙන්දසක්. නමුත් අපි බලෙන් වගේ මෙතන දැම්මා. දැම්මට පස්සේ ටික දවසක් කරනකොට අපි කස්ටමර්ස් එන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉන්නවනේ. ඊට පස්සේ මෙතන නිශ්චල තැනක් වෙනවා. මේක පාකින් හොඳයි. ගෑනු ළමයින්ට නෝනලාට එන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ. හොඳ වාතාවරණයක්. නිකන් අයියාසිකාර වර මුන් නැහැ. වාතාවරණ නැහැ. ඉතින් හොඳ ලොකු මහත්තුරු නෝනලා එන්න පටන් ගත්තා. අර අරිට වැඩිය හොඳ වුණා මෙතන. ඊට පස්සේ ඉතින් මේ අපේ ව්‍යාපාරෙ ටිකින් ටික දියුණුවා. ඒ දියුණුවත් එක්කම මම කැමති දැනගන්න. දැන් ව්‍යාපාරයක් කියලා කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම පුංචි හෝ ලාභයක් තියාගෙන පොතක් ලබා දෙන්නේ. එතකොට මේ පැරණි පොත් බොහෝ ප්‍රමාණයක් මේ ස්ථානේ තියෙනවානේ. වැඩිම මිල ගානකට විකුණ පොත මතකද? මට වැඩිම මිල ගානකට වික්කා 35000කට පොතක් නේ. අපේ සෙනරත් මරණිතානේගේ සීගිරියේ තුරුටු ගියේගේ ඉංග්‍රීසි
අනු ඉංලිස් පොත ඒ ගල තිබුණ ප්‍රාණස් දෙකේ පොස් පින්ට් එක ඕනම ලංකාය පොතක් පොස් පින්ට් එක වටිනවා පොස් පින්ට් වැලුවෙන ලද ලංකාවේ ලක්ෂකට තරම් වටනකමක් කියනවා දැන් ඔය බර්ඩ් ඔෆ් සිලෝන් කියලා පොතක් තියෙන හෙන්රිගේ ඒගේ පොස් පින්ට් එක තිබුණොත් 50,000කට වැඩි යනවා ඒ වගේ පොස් පින්ට් එක හොයන සමනල්ලු ගැන තියෙන ලංකාවේ බටර්ෆ්ලයි මේ මම දැක්කම මේ වගේ පොතක් තියෙන මේ අපි මම තෝරගත්ත පොත් වගේ මේ තියෙන්නේ මේවා දැන් ළඟදි පින් කරපුවා අර වගේ මේවා අරන් මේ පින් කරලා තියෙනවා අර මේ වටිනේම ප්‍රෙස් පින්ට් එක තමයි හැම පොතකම ලංකාවේ ප්‍රෙස් පින්ට් එක තමයි වටිනේ පළවෙනි මුද්‍රණය බොහොම වටිනවා ඒ වටිනාකමත් එක්ක තමයි මේ පරණ පොත් කඩපෙළට මේ සියලුම දේවල් පැමිණෙන්නේ කොහොම හරි මොන හරි ක්‍රමයකින් මේ ස්ථානට පැමිණෙනවානේ ඉතින් කියවන්න ආසාවක් තියෙන අය රසක් තියෙන අය බොහොම කැමැත්තෙන් මේ ස්ථානට එනවා දැන් මේ මගේ අතේ තියෙන මේ පොත මේ ජර්මනියේ හිටපු ඉතාම විශිෂ්ටම කිවියා 19 වෙනි සතවර්ෂයේ හිටියේ හයින කියලා දැන් මේ මොහුගේ මේ කවි ඇත්ත වශයෙන්ම අපිට කියවන්න ලැබෙන ඉතාම ස්වල්පයක් ඒ කාල් මාක්ස්ගේ පොත්වල තමයි මේවා තිබුණේ කාල් මාක්ස් ඉතා මිත්‍රෙක් මෙයා ඉතින් මේ පොතේ මේ 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 කත් මේ කිවියාගේ කවි අපිට කියවන්න ලැබුණේ නැහැ දැන් මෙහෙම තියෙන පොතක් කියවුවා කවදාකවත් මට හම්බුනේ නැහැ දැන් මේ මොහොතේ මට මේ ලැබුණා පොතක් මේ සම්පූර්ණ ඔහුගේ සම්පූර්ණ කවි තියෙන පොතක් ඉතින් මේ පොත ඉතාම හොඳ මට්ටමේ තියෙනවා අලුත් මට්ටමේ රුපියල් 1000යි දැන් සුළු මුදලක් ඇත්තයි මේක රුපියල් 5000කටවත් ගන්න බෑ පිටරටින් ගෙන්නුවොත් වෙන කඩේකින් ගත්තොත් ඉතින් ඒකෙන්ම පේනවා කොච්චර වැදගත්ද කියලා මේ වගේ තැනකින් මේ පාඩකයට කොච්චර සේවයක් වෙනවද කියලා අමාරු ලෝ් කන්ටක් එකක් බලන්න අනිත් කඩකින් ඇහුවද මේ පැරණි පොත් කඩවලට රට වටේම පැරණි පොත් හොයලා 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 ඇවිදලා ඇවිදලා හොයාගන්න බැරුණාට පස්සේ මේ ස්ථානට එනවා මේ ස්ථානට ආවට පස්සේ මෙහෙම ලිස්ට් එකක් අරගෙන ආවට පස්සේ විපුල හේරත් වගේ මේ කඩවල වෙළඳාම කරන අය මේ පොත් හොයලා දෙන්න මහන්සි කරනවා අපිට කියන්නකෝ මේ මොනවද මේ පොත් හොයන පොත් මොනවද මේ නීතිය ගැන ලියවිච්ච පොත්වලයක් තියෙන්නේ ලිස්ට් එකේ ඒක හැබැයි ටිකක් හොයාගන්න අමාරු පොත් කීපයක් තමයි ඉස්සරලාම තියෙන්නේ දැනට මගේ ළඟ මේ ජීල් පිරිස් මහත්තයා ලියපු පොතක් තියෙනවා ඔෆෙන්ස් අන්ඩර් පීනල් කෝඩ් කියලා ඒ පොත නම් මගේ ළඟ තියෙනවා මට මතක විදියට අනිත් ලිස්ට් එකේ තියෙන අනිත් ඒවා නම් ටිකක් අමාරුයි හොයාගන්න අමාරුයි හොයාගන්න නේද එතකොට දැන් මේ මෙහෙම ලිස්ට් අරගෙන ගොඩක් අය එනවද මෙතෙන්ට දැන් සාමාන්‍ය නීතිය ගැන පොත් දුර්ලභ ඒවා තියෙනවා ගොඩක් ඒවා දැන් ලෝ කොලෙජ් එකේ ඉගෙන ගන්න අයටත් හොයාගන්න අමාරු ඒවා තියෙනවා ඒ වගේ ඒවා ගන්න ඉතින් එනවා යරෙන්න ලයිබ්‍රරිස් වලට එකතු කරන අයින ලෝයර්ස්ලා දැන් ලයිබ්‍රියක් ගෙදර පවත්වාගෙන යන අය ඒ අයගේ අඩුපාඩු තියෙන ඒවා හොයාගන්න එහෙම එනවා නීතිය ගැන අනිත් ලංකාවේ ඉතිහාසය ගැන කියන්නේ පැරණි ඒවා ඒ වගේම හොයාගන්න එනවා මේක හොඳයි දැන් මේ වැඩේ තියෙන්නේ මේ පොත් කඩේ කොච්චර බැලුවොත් එහෙම පොත් කොච්චර තියෙනවද කියලා අපිට පේනවා මුදලාලි එළියට වෙලා ඉන්නේ ඒ තරමට පොත් තිබෙනවා අපිට කියන්න වසර කීයක් වෙනවද දැන් මෙතන වෙලාදා මෙහෙමයි මම නම් දැන් මෙතන මම මේ ව්‍යාපාරය කරන්න පටන් ගන්න අවුරුදු 15ක් විතර දැන් මේක තමයි මේ 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 ලංකාවේ මේ ව්‍යාපාරය පටන් ගත්ත පළවෙනි කඩේ තමයි ප්‍රේමදාස පොත්වල කියන්නේ. එතකොට කවුද මුලින් පටන් ගන්නේ? මගේ වයිෆ්ගේ තාත්තා. ඒ කියන්නේ પરම්පරාවෙන් પરම්පරාවට උරුම වෙමින් ගමන් කරනවා අවුරුදු 40ක් විතර නේද? 40ක් 40ක් 50ක් විතර මම. 40ක් විතර. මෙතෙන්ට ඇවිල්ලා නම් මම හිතන්නේ දැන් 40ක් විතර මෙතෙන්ට ඇවිල්ලා කලින් තිබිලා තියෙන මරදානෙ. කොහොමද එතකොට මේ මේ ස්ථානේ බිස්නස් එක? බිස්නස් දැන් මේ දවස්වල ඉතින් පොඩ්ඩක් අවුරුදු එක පොඩ්ඩක් අඩු වෙලා වගේ තිබුණා. හැබැයි දැන් ඉස්සරහට අපි ඉන්ටර්නැෂනල් ස්කූල් වලට පාවිච්චි කරන පොත් විකුණනවා. ඒ කියන්නේ ඒ වගේ පාවිච්චි කරපු ඒවා. ඒවා දැන් ඉස්සරහට අපිට විකුණන්න පුළුවන් වෙයි. ඒතකොට ටිකක් බිස්නස් හොඳ වෙයි. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් කොමත් පොත් කියවලා ගේන්න දෙනවා. ඒ අරෙන්ද ඉතින් එළියට විකුණන ඒවා තියෙනවා. කියවලා ගේන්න එන අය ඉතින් නිතරම ඇවිල්ලා පොත් මාරු කරනවා. ඒ බිස්නස් එකකින් තියෙනවා. ඒ දාගෙන ඉච්ච පොත්තුන කියවල ඉවරයි කියවල ඉවරයි
තව පොත් තුනක් ගෙනියන්න ඕනේ. ගෙනියන්න ඕනේ. පරිවර්තන පරිවර්තන තමයි බලන්න. පරණ පොත් කඩපෙලේ තවත් විශේෂ කාරණාවක් සිද්ධ වෙනවා. ඒ තමයි මේ පොත් අරගෙන ගෙදර ගෙනහිල්ලා කියවල නැවත බාර දීමේ ක්‍රමවේදයක් මෙහි තිබෙනවා. හරියට පුස්තකාලයක සිද්ධ වෙන්නා වූ වගේ තමයි. මේ අයට හැකියාව තිබෙනවා මේ පොත් අරගෙන ගිහිල්ලා හොඳට කියවලා ඊට පස්සේ නැවතත් මෙහිට ලබා දෙන්නට. ඒක තමයි මෙහි තිබෙන විශේෂත්වය. ඒ වගේ කෙනෙක් මේ ස්ථානට ආව පොත් තුනක් අරගෙන ගිහලා තියෙනවා. ආදරයේ සමුගණි, සමනල හාදුව, කැණීම්බිමේ වැල්ලි නොගිය අබිරහස වගේ පොත්. මම කැමතියි ඔබේ නම දැනගන්න. මම රවීන්ද්‍ර. රවීන්ද්‍ර කොහෙද වැඩ කරන්නේ? දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන්නේ. හොඳයි. රවීන්ද්‍ර කොච්චර කල් ඉඳලා මේ පොත් කියවන්න අරගෙන යනවද? අවුරුදු 15 විතර කාලෙක ඉඳලා අරයි යනවා දැන්. හොඳයි. දැන් මෙහි කියවන්න අරගෙන ගියාට පස්සේ පුස්තකාලේ වගේ ක්‍රමවේදයක් ඇතිනේ. මොකද්ද තියෙන ක්‍රමවේද? අපි පොතේ වටිනාකමට සරිලන සාධාරණ තැන්පත් මුදලක් තියලා තමයි පොත අරන් යන්නේ. කියවලා අවසන් කරලා ගෙනත් දුන්නාම එක පොතකට රුපියල් 50ක් වගේ මුදලක් අය කරන්නේ. අපිට පොතක් මාසෙක විතර කාලයක් තියාගන්න පුළුවන්. පුස්තකාලයකට වඩා හොඳ මට්ටමේ පොත් කියවන්න පුළුවන් අන්න තමයි මෙතෙන්ට එන්නේ. රවීන්ද්‍ර, එහෙනම් ඉතින් වැඩි කරදර කරන්න ඕන නැහැ නේ. පොතක් තෝරගමු. නැවත වඩා කරගෙන යන්න. අපි තෝරගමු. මේ පරණ පොත්කඩ පෙළට ආවට පස්සේ ඔබට විවිධ ආකාරයේ පොත් ලබා ගන්නට හැකියාව තිබෙනවා. මේ තියෙන්නේ නවල්ස්. විවිධ රටවල පළ වෙච්ච නවල්ස් මෙහිදී ඔබට ලබා ගන්නට හැකියාව තිබෙනවා. මේ තියෙන්නේ ඔබට තෝරා බේරා ගන්නට හැකියාව දෙන ඔබ කැමති ආකාරයේ මේ අයගෙන් විමසලා කතා බහ කරලා ලබා ගන්නට හැකියාව දෙනවා. බොහොම අඩු මුදලට රුපියල් 100ක් වගේ මිලකට තමයි ඔබට ලබා ගන්නට හැකියාව තිබෙන්නේ පැරණි නවකතා. ඒ වගේම තමයි සංගරාදිය තිබෙනවා. සමහර වෙලාවට මේ සංගරාවක් හොයාගන්න ටිකක් දුක් විඳින වෙනවනේ. මේ ස්ථානට આવොත් එහෙම සංගරාවක් හොයාගන්න ඔබට දුක් විඳින අවස්ථාවක් නැහැ. ඒ වගේම තමයි සමහර වෙලාවට සිංහල මේ විෂය නිර්දේශයේ තිබෙනා වූ ලංකාවේ පොත් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා මේ ස්ථානේ. මේ ආර්ථික විද්‍යාව පොතක් තිබෙනවා. ඒ වගේ පොතුත් තිබෙනවා. ඒ වගේම තමයි මේ ළමා පොත් එහෙම දැන් මේ මගේ ලස්සන හෝඩි පොත එහෙම මේ හෝඩි පොතක් එහෙම ලබා ගන්න මේ ඕනම පොතක් මේ ස්ථානේ තිබෙනවා. තිබෙන කාරණාව තමයි බොහෝ රටවල් වල තිබෙන මේ පොත් විවිධ ප්‍රකාශන කොහොමද මේ ස්ථානට එන්නේ? මේ විවිධ රටවල් වලින් ගෙන්න ගන්නවද? එහෙම නැත්නම් ඒ අය ඇවිල්ලා ලබා දෙනවද? මේ වගේ පොඩි ප්‍රශ්නයක් තිබෙනවානේ. මම කැමතියි වර්ණසූරිය බුක් ෂොප් එකේ ඉන්නේ ඒ වෙලාවේ පුෂ්ප කුමාර ඔබත් එක්ක කතා කරන්න කැමතියි. ඇත්තටම කියන්නකෝ මේ විවිධ රටවල් වල විවිධ ප්‍රකාශන කොහොමද ඔබගේ තැනට එන්නේ? මේ මේ මහත්මයා දැන් ක්‍රම කීපයකින් ලැබෙනවා. සම් ගොඩක් පොත් අපිට මේ ලංකාවේ ඉන්න අය පාවිච්චි කරපු ඒවත් ගිනලා විකුණනවා. එයාලගේ මේ කියන්නේ දැන් සමහර විට වටිනා පොත් තියෙනවා. දැන් තාත්තා එකතු කරපු ඒවා තාත්තාගේ අවෑමෙන් පස්සේ දරුවෝ විකුණන ඒවා තියෙනවා. සමහර අය නම් එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒවා රස්සා රක්ෂණය කරනවා. ඒ වුණත් එහෙමත් ලැබෙනවා. තව ඉතින් ওই නවල්ස් එහෙම කියවන ඒවත් ඉවර වෙලා ගෙනන් දෙන අයත් ඉන්නවා. ඊට අමතරව ඉතින් ඒක විතරක් මෙතන ප්‍රමාණවත් මදි. තව අපි නම් මේ එංගලන්තෙන් එහෙම එහෙ යූස් කරපු පොත් අපි ගෙන්න ගන්නවා. එහෙ ඉන්න කෙනෙකුට ආය මාර්ගයෙන් මුදල් යවලා එහෙමත් ගෙන්න ගන්න තමයි. ඉතින් මේ ගොඩක් කලෙක්ෂන් එකක් තියෙන එහෙම එංගලන්තෙනුත් පොත් ගෙන්න ගන්නවා. එතකොට එංගලන්තේ කියන රටේ පොත් එකතු කරන අය ඉන්නවාද? මේ වගේ පරණ එකතුවක් තිබෙනවාද? කොහොමද එතකොට දැන් අපි ගිහිල්ලා එංගලන්ත කෙනෙක් ලවා කොහොමද මේ පොත් ගෙන්න ගන්නේ? එහෙම ක්‍රමවේදය කොහොමද තියෙන්නේ? ඒ කියන්නේ මහත්මයා දැන් එහෙත් තියෙනවලු මේ වගේ ස්ටෝල්ස්. ඒ කියන්නේ මෙහෙම නෙමෙයි මීට වඩා ගොඩාක් විශාල පරිමාණයෙන් පොත් ගොඩවල් වගේ ඒක ලේන් එකම තියෙනවලු යූස් බුක්ස් තියෙන. ඉතින් ඒවා අපේ කවුරු හරි ගිහිල්ලා අපේ ඉන්න කෙනෙක් එහෙන් ගිහිල්ලා ඒව තෝරලා අරගෙන ඊට පස්සේ ඒව නැවුලට දාලා එහෙම තමයි අපිට ඒවත් ඒ ක්‍රමවේදය තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්න කෙනෙක් එහෙ ඉන්න ඕනේ කරන්න. අපි ඒ කවුරු හරි හිතවත් කෙනෙක් ගිහිල්ලා එයා තෝරලා එහෙම කරලා තමයි යන්නේ. මේ අපි කතා කරන්නේ මෙහි තිබෙන්නා වූ ඔබ නොදගෙන පැත්ත. දැන් අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල් වල මේ වගේ පොත් එකතුන් තිබෙනවා. ඒ පැරණි පොත් එකතු කරලා ඔවුනුත් මේ සියලු දෙනාට ලබා දෙනවා. ඒ වගේ තමයි මේ සේවල් සිද්ධ වෙන්නේ. ලංකාවේ
ඔබට පැමිණෙන්නට හොඳම තැන හැටියට අපිට හඳුන්වන්න පුළුවන් ගාමිණි හෝල් හන්දියෙන් බහින්න හන්දියෙන් බැහැලා ඉවරලා එන්න පරණ පොත් කඩ පෙළට ආවොත් එහෙම ඔබට විවිධ පොත් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා සමහර වෙලාවට ඔබ පොත් හොයාගෙන බොහොම මහන්සි වෙලා ඉන්නවා වෙන්න පුළුවන් පොත් කඩවලවල ගමන් කරලා සෑහෙන හති වැටලා වෙන්න පුළුවන් හැබැයි ඔබට මේ පැරණි පොත් හොයාගන්න හොඳම තැන හැටියට මම නම් දකින්නේ මේ පැරණි පොත් කඩ පෙළිය මේ ස්ථානයේ විවිධ පොත් තිබෙනවා විවිධ ප්‍රකාශනයන් තිබෙනවා මේ සියල්ල ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා අපි සූදානම් තවත් කීප දෙනෙක් එක්ක කතා බහ කරලා මෙහි තිබෙන ඔබ දකින් නැති නොදකින් පැත්ත පිළිබඳව විමසන්න මම මේ පොත්කඩ පෙළට ආවට පස්සේ විශේෂ වාසියක් වුණා. ඒ තමයි මං කාලයක් තිස්සේ හොය හොය හිටපු පොත් දෙකක් මට හොයාගන්න අවස්ථාව ලැබුණා. කොහොම වුණත් අපි පුංචි කාලේ පුරුදු වෙච්ච හොඳ පුරුද්දක් තිබ්බා. ඒ තමයි පොතක් කියවනකොට අපි බඳලා තමයි පොත අතට ගන්න. ඊට පස්සේ තමයි අපි පොත් කියවන්නේ. මේ පොත්කඩ වලට පොත් දෙන ක්‍රමවිධි කීපයක් තිබෙනවා. ඒ අතරේ හොඳට කියවලා හොඳ දැනුම තිබිච්ච අපේ પરම්පරාවට ඉස්සෙල්ල પરම්පරාවේ බොහොම වැදගත්ුන්ගේ ගෙවල් වල තිබ්බා පුස්තකාල. ඔවුන් බොහොම පනසේ ආරක්ෂා කළා පොත්. හැබැයි මේ પરම්පරාවට එනකොට ඒ પરම්පරාවේ වැදගත් ඒ දෙමව්පියන්ගේ දරුවන් කියවන් නැති බවට පත් වෙලා තිබෙනවා. ඒකත් එක්කම ඒ අය ඒ පුස්තකාල සියල්ලක්ම මේ පරණ පොත් කඩවලට පිළිගන්නවට ඇවිල්ලා. ඒ කියන්නේ මේ අයට ලබා දෙනවා. ලබා දීමත් එක්තරා ක්‍රමයක්. කොහොම වුණත් කියවන කෙනා සම්පූර්ණ මිනිහෙක් කියලා කියනවනේ. ඒකෙන් හින්දා මම හිතන්නේ කියවන්න තමයි ඔබ ඔපදැමුණු මැණිකක් බවට පත්වන්නේ. කොහොම වුණත් කියවන්න රසය තියෙන බොහෝ අය ඇදිලා එනවා. මේ පරණ පොත් කඩ පෙළට අපි සූදානම් මේ වෙලාවේ තවත් කෙනෙක් එක්ක කතා බහ කරන්න බෙනට් මහත්තයා ඉන්නවා බොහොම ලොකු කතාවක වෙලඳාමක් නේද හරි මොකද්ද මේ වෙන්නේ දැන් පිළිදී ගැනීමක් සිද්ධ වෙනවා නේද මේ මේ ආකාරයෙන් සමහර වෙලාවට පාසල් වල විෂය නිර්දේශයට අදාළ පොත් එහෙම ලබා ගන්නත් මේ ස්ථානට ගුරුවරුන් එහෙම ගුරුබවතුන් එහෙම පැමිණෙන අවස්ථාවන් තිබෙනවා ළමයිනුත් පැමිණෙනවා ඒ වගේම විවිධ කාරණා සඳහා පොත් අවශ්‍ය වන සියලු දෙනාත් පැමිණෙනවා පරිවර්තනය කිරීම සඳහා පොත් ලබා ගන්නත් පැමිණෙනවා මොකද විශේෂ කාරණාවක් සඳහන් කරන්න ඕන අවුරුදු 75කට පැරණි පොත් සියල්ලක්ම ලෝකයට අයිති ඕනෑම කෙනෙකුට අරගෙන පරිවර්තනය කිරීම හැකියාව තිබෙන නිසා අවුරුදු 75කටත් වඩා පරණ පොත් මේ ස්ථානයේ තිබෙනවා බෙනට් මහත්ම කාගෙද කඩේ මගේ මසිනා මසිනා එයා මේ දවස්වල මෙහි ලංකාවේ නැහැ ලංකාවේ නැහැ කියන්නේ ලංකාවේ නැහැ කියන්නේ එයා පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ එහෙ ගිහලා නිවාඩු වෙලා සමහර අය හිතාගෙන ඉන්නවා මේ අය කරන්නේ පොත් විලඳාම විතරයි මෙතනින් එහාට මොන ජීවිතයක්වත් නැහැ කියලා හැබැයි මේ අය වැදගත් රස්සාවක් කරන්නේ මොකද හේතුව මේ પરම්පරාවේ මේ පොත් පරණ පොත් අලෙවි කළාට මෙතනින් එහා પરම්පරාව ඒ කියන්නේ අපේ પરම්පරාවේ සියලුම දෙනා පිටරටවල අධ්‍යාපනය හදාරනවා නැත්නම් රැකියාවල් වල නියත වෙනවා ඒ වගේම තමයි හොඳ දැනුම් සම්භාරයක් තියෙන්න ඕන පොත් කඩේට ආවට පස්සේ අපිට පේනවා ඒ දැනුම් සම්භාරය මොකද විවිධ භාෂාවන් වලින් ලියවිච්ච පරිවර්තනයන් මේ ස්ථානයේ තිබෙනවා ඒ සියල්ලක්ම ඉල්ලුසනින් කොහොමද ලබා දෙන්නේ ලබා දෙනවා නම් ඒ පොත් පිළිබඳව දැඩි අවධානයක් සහ දැනුමක් තිබිය යුතුයි එහෙම නේද විශේෂ කාරණාවක් තිබෙනවා ඒ තමයි මේ පොත් කඩ පෙළම ඔය දවසර විතරයි විවෘත නොවෙන්නේ. ඉදිරි හැමදාමකම විවෘත වෙලා තිබෙනවා. සතිය හැම දවසකම ඔබට මේ පොත් කඩ පෙළට පැමිණෙන්න හැකියාව තිබෙනවා. ඔබ කැමති පොතක් ඔබට ලබා ගන්න නොහැකි වුණා නම් ඒ ලබා ගැනීමේ අවස්ථාව උදා වෙන්නේ මේ පරණ පොත් කඩ පෙළේ. දැන් අපිත් දිගටම මේක රසවැට අපිත් එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි ඔබ එන්න පටන් ගන්නවා කියලා අපි දන්නවා. ඒ වගේම තමයි ගෙදරදී සමහර වෙලාවට පරණ පොත් තිබෙනවා නම් ඒකේ වටිනාකම ඔබ දන්නේ නැත්නම් ඒ පොත් පොතල් පත්‍ර කාර්යයන්ට දෙන්න උත්සාහ කරන්න එපා. ඒක වටිනා යමක් කරනවා නම් මේ පරණ පොත් කඩ පෙළට ගෙනල්ලා බාර දෙන්න. මොකද දන්නවද? ඔබ ඒ ගෙනල්ලා බාර දෙන පොත තව කීපකින් කියවාවි. එක්කෝ තව කවුරු හරි ඒක වටිනා විදියට ගෙදර තියාගනියි. ඒක නිසා විසි කරන්න එපා. පුළුස්සන්න එපා බෝතල් පත්‍රකාරයන් ලබා දෙන්න එපා ඒ පොත ගෙනල්ලා මේ පරණ පොත් කඩේ ලබා දෙන්න ඒක තමයි ඔබට කරන්න ඕනේ අපි තව පොත් කීපයක් තෝරගන්න බලනවා අපි බලමු මොනවද තියෙන්නේ කියලා පොත් මේ
මේ පරණ පොත් කඩපෙලට බොහෝ අය පොත් ගෙනල් දෙනවා කියවනේ. ඒ වෙල විදියටම තමයි දැන් පොත් බෑගයක් අරගෙන ඇවිල්ලා දීලා තියෙනවා. පරණ පොත් තමයි මේ හැම එකක්ම තියෙන්නේ. ඇත්තටම මේ කීයක් විතර වටිනවද මේ පොත් ටික? සමහර මේ වැඩි වටිනාකම අපි ගණන් කළා තමයි බලන්න ඕනේ මේක. මේ දැන් අපි ගන්න සාමාන්‍ය ගාන ගන්න අසාමාන්‍ය විදිහට ගන්නෙ නෑ. හරිද? ඉතින් පොතේ තිබෙන මිලම උන්ට ලබා දෙනවද? නෑ නෑ නෑ. හා හා. මේක සාමාන්‍ය තුනේ පංගුඩ වගේ තමයි ගන්නෙ. හා තුනේ පංගුඩ. ඔව්. හා හා. මේ පොත් ටික සාමාන්‍යයෙන් නිකන් කිව්වොත් එහෙම කොච්චර විතර වටිනවද? 1500ක් වගේ තමයි වැටෙන්නේ. 1500ක් වගේ වැටෙන්නේ. ඔව්. දැන් මේ වගේ ගොඩක් පොත් අරගෙන ඉන්න අයත් ඉන්නවද? ඉන්නවද? තනිතන පොතක් අරන් ගෙල දෙනවා. ඔව් ඔව්. තනිතන පොත. ඔව් ඔව්. එතකොට මේ කොච්චර දැන් පරණ පොතක් ගෙනත් දෙන එකද අලුත් පොතක් ගෙනත් දෙන එකද වටිනාකම වැඩි? සාමාන්‍ය පරණ පොත්වල ලංකාව ගැන. හා හා. ඒකයි. ලංකාවේ පරණ පොත් වටිනවා ගොඩක්. ලංකාවේ පරණ පොත්. පරණ පොත්. ඒවට ලොකු වටිනාකමක් ලබා දෙනවා. තේරෙනවා. සමහර විට 10000ක් 20000ක් 30000ක් වගේ. ඒ වගේ තියෙනවා. සමහර ඒවා තියෙනවා. ඔහොත් වෙනවා නේද? ඔව්. මේක තමයි කාරණාව. සමහර අය මේ ස්ථානයට පොත් අරගෙන ඇවිල්ලා දෙනවා. ඒ අයට මේ පොත්වල තිබෙන වටිනාකමෙන් තුනෙන් පංගුවක් තමයි ලැබෙන්නේ. කොහොම වුණත් මිලදී ගන්න කෙනාටත් විශේෂ වාසියක් තිබෙනවා. ඒ කියන්නේ පොතේ සඳහන් වන මිලම නෙමෙයි ලබා දෙන්නේ. ඊට වඩා අඩුවෙන්. ඒක නිසා පොතක් මිලදී ගන්නවා නම් පොතක් බලනවා නම් මේ පැරණි පොත් කඩපෙළට පැමිණෙන්න තිබෙනවා. ප්‍රධාන ගාමිණී හෝල් හන්දියේ තියෙන මේ පරණ පොත් කඩපෙළට කුමන හෝ ආකාරයෙන් පොත්පත් ලැබෙනවා. මේවා සමහර අය අරගෙන යනවා කියවන්න. හැබැයි කියවීමේ රසය වැඩි වුණාට පස්සේ ආපහු එවිල් අරගෙන යනවා. ඒක තමයි රහස. කොහොම වුණත් කියවන්න පුරුදු පුහුණු වෙන්න ඕන. සමහර අය වැඩ යන ගමන් බස් එකේදී කියවනවා. එහෙම නැත්නම් වැඩ කරන වෙලාවේ විවේකයක් ලැබුණාට පස්සේ ආයතනය තුල කියවනවා. සමහර අය නම් පොතේ ඇලිලා පොත් ගුල්ලෙක් වගේ කියවනවා. කොහොම වුණත් මේ අපි පුංචි කාලේ පොත් පාඩම් කළා. හැබැයි දැන් තමයි අපි කියවන්න පටන් ගත්තේ. කියවන්න පුරුදු වුණේ. දැන් අපිට රස වැටලා තියෙන්නේ. හැබැයි සමහර අය නම් පොත් පෙරලනවා. මම නම් කියන්නේ පොත් පෙරලන්න එපා. පුළුවන් නම් මේ ස්ථානට එන්න මේ වගේ වටිනා පොතක් අරගන්න. පොතක් අරගෙන ඒ පොත කියවලා බලන්න. ඔබ නොදකින, ඔබට නොහිතන තවත් බොහෝ දේවල් ඔබට දකින්න අවස්ථාව ලැබෙයි.